රන්නාදේ දෙවියන්ට පුද පූජා කිරීමෙන් ලබා ගන්නාදේ හේතුඵල ධර්ම සාවේත යටත් වන්නේ කෙසේද කියලා දැන් මෙතෙන් දැන් කටින් නැ මෙන්න මෙහෙම දෙයක් යම් කිසි කෙනෙක් දෙවියන්ට පුද පූජා කිරීමේදී සිද්ධ වෙන මොකද බුදු පූජා පූජා කිරීමෙන් අපි යම කරලා දීලා ඊට පස්සේ අපි යම බලාපොරොත්තු තුනක් අපි ක්‍රීමෙන්ම හේතුඵලයට මඟ පෙන්වන යම් විනාද දීර හරියට කළා නම් අපි නම් විදියට බලුවා ගන්න ගියා නම් අවශ්‍ය සල්ලි ප්‍රමාණවත් බලා දුන්නා නම් එහෙම අර බලුව ගැනීම හේතුව එතනම අහුනවා නේද වත්කම අපි දුන්නා ඒක අවශ්‍ය කරන්න ආවදී දුන්නා ආපහු ලබන හේතු වාසනාව ලබනවා නම් එහාට ණය දෙවි ඉවරයි මේ පූජාව කරලා ඉවරලා ඉතින් ආශිර්වාදයක් ලබා ගන්න නම් ඉවරෙම ණය ගෙවලා ඉවරයි අයියා ණය කාරයි आशीर्वादी ंपरा गुणवत्ता මෙන්න මෙයා යමෙක් මාසින් ගුණවත්. දේවතාව කරගන්නේ ගුණේ. ගුණවතාට වන්දනාමාන පූජා සත්කාර කරමින් සැලකෙනවා. ඒ ගුණේ නැති කෙනාගේ බැජයපත් කරන දෙවියන් ගණන් ගන්න එක නෙමෙයි. හැබැයි අහකට දාන්නේ නැහැ නමක පොඩ්ඩක් අරගෙන ඉඳන්වත් මොනවා කියක් හැදිලා යනවා දෙනවා. ඉඳන්වත් වෙන සොච්චම වාගේ තමයි ගැටිකම් කරලා ඉඳන් දෙවියන් සමහිත නොහිද. ගැටිකම් කරලා ලබා ගන්න යාඥා කළාම ලබා ගන්න දෙයි. मटूरा ආයි ගියාම අපි අනිත් තව කෙනෙක් ඉන්නවා ගැන අදහසින් එක. ඔක ධන ගහන බලන්නේ නැහැ. ඔක නම් දෙන්න. හැබැයි එහෙම ආවදාට ඔකට උදව් කරන හොඳ. මම කර උදව්වක් දෙන්න. ඔක බැගෑමත් වෙලාම යාඥා කළා වගේ බැගෑමත් වෙලා ඉන්නගෙන ආවතර මාන්නේ බැහැ බින්දුවේ බැහැ ආවදාට එදාට කරා උදව් කරා. අන්නේ ඒ જાතිය උදව් කරන විදිහට දිනන්න කියලා. සිම්පල් ගියා වෙන්නේ. වැඩි හරියක් අපි ලෝකෙදී අපි මේ ලෝකෙට කරලා දියදී අන්නේ එහෙම පිට. ඉන්නකම බගේ නෑ හැංගි හැංගි තියෙන. තරබු දේතනෝ රැපුරු දේතනෝ අස්සන කියන එකමයි තියෙන්නේ. තරබු දේතනෝ විපාක.
හැබැයි ඉන්න එකට බැලලා දෙන්න පටන් ගත්තා. ඒකේ විපාකය මොකද? බැනුම් අහලා ලබන විපාකයක් හම්බ වෙනවා. ලැබෙනවා. අර බැනුම් අහලා ලබා ගන්න. සාමයේ වැඩ ගියා හොඳ බොහොම හොඳ සාමයේ හම්බෙන්න පුළුවන්. වැඩි දියුණු ලාභ කරන කෙනෙක් ඉන්නවා. හැබැයි මෙයාගේ ඉඳලා කම හම්බෙන්නේ සාමය මොකද? මොනවට හරි බලු බැනුම් බැලගෙන ආරම්භ කරනවා. තව නඩු. ඒක තමයි දින යටි කී තමයි තමයි සාමය ආවේ. අයි හොදා හම්බෙන්නේ ගරු ප්‍රහසාවගේ කීයකට දෙන සාමය හම්බෙන්නේ. ඊ ලැබීමත් එහෙම එක. එයා දුන්න හැටි ලැබෙන්නේ. එයා වෙල ලැබීම බලාපොරොත්තු කොහරි යට එයා හම්බෙන්නේ නැවිවත්තාව. එයාට හම්බෙන්නේ බැනුම් අහලම හරි ගන්නවස්තාව. ඒක හැටි ඉන්නේ කරා එයා දීපේක කරා හම්බෙන්නේ. හේතුවක් තමයි කිව්වොත්. මොනවද දකින්නේ? හැරිත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් එක අවස්ථාවක් අහනවා ස්වාමීනි මේ වෙලෙත් අතර මට විශේෂයක් තියෙනවා. මේ සමහර විට හරියට මහන්සිය. එහෙනම් ලැබීම බොහොම අඩුයි. මේ සමහර වෙලෙදී නම් මහන්සියේ මට්ටම එක්තරා මට්ටමක ඉඳලා ලැබීමක් තියෙනවා. මේ සමහර අය ඉන්න මහන්සියේ මට්ටමක වැඩි යමක් ලබා ගන්නවා. මේ සමහර වෙලාවට කියන මහන්සිය බොහොමත් නෑ. විලාසයෙන් ලැබීමක් තියෙනවා. මේ සමහර ව්‍යාපාරික. මොකද මේ වෙන්නේ? මේ වෙන හැටි නෑ මේ. මේකට හේතුව මොකක්ද කියලා දන්නවා කියලා. අද බුදුරණාහිමි ලෞකික වෙනසක් විතරක් නෙමෙයි පිටේ ලෝකෝත්තර පැත්තත්. මේ දුක් කියන්නේ බේර භවය හා සම්බන්ධ කර්ම වල විග්‍රහ පැත්තත්. ආදීයේ මිනිස්කේ කියලා නෙමෙයි උපදිලා ඉන්න අද්දැමුද. සමහර බුද්ධලෝ. ජමන බ්‍රාහ්මණ ආදී කොටස් දැකහම ඉන්දහම් පෙරගලින්න ඉන්දෙත් හැකෙදි ඉන්න මේ දිවි දැකහ. ඒගොල්ලන්ට උදව්වක් කරන්න අඬගහ. වාහනේ අපි උදව්වක් කරන්න අඬගහ. එනකොට මග උදෝරේ කොටනේ හැ අන්නේ කොටක ඇවිදින්න මිනිස්සේකලා නැවත ඉපදින යා ව්‍යාපාරය පටන් ගන්නවා ඔක්කොම නැහැදින උදාහරණ නැහැ අපි හැ කියන අපි ඔකම ඉන්න ඔකම කරලා දෙන්න නැති වැඩි දෙයක් වෙනවානේ කවුරු කරා මෙන්න ඒක ව්‍යාපාරික ප්‍රශ්නයකට පස්සේ හේතු එහෙම වෙන්නේ තව කොටක් ඉන්නවා දානට ආරාධනා කරලා ආවද වාසේ බොහෝ ආරාධනා කළා වෙනට මොන හරි ටිකක් දෙන්න යවන එකක්. ඒක නම් වාස්තව. අනිහ මට මේ කෙනේ මිනිස්සෙක් කියලා ඉතින් ව්‍යාපාරයක් ආරම්භ කරගන්න. අර වගේ මිනිස්සු උදව් දෙන්නේ නැහැ කියලා. ලොකු මිනිස්සු රස ගන්න. දැන් අපි දාන්න හම්බේ උදව් ලොකුට දීදී. අන්තිමට බලනකොට සංසම් හෘදේ වදිලා මග යන්න යන්නේ. මම වැඩි බොහෝ මාසින් නම් මුචි ලැබීමේ හිතුවේ. මේ නේක කිහි. තවමහර පොරසක් තිබුණා. ඒ යන්ති ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී කුට්ටාසෝට දානකට ආරාධනා කළා. ඒ මට්ටමට දැහැහෙන්න දෙනවා. ඒක අපි දු කරනවා. ඒ විනකින් යන්ති බුද්දලේ ගම්පි කෙනෙක් උපන්නාට පස්සේ එයා ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ දින පින්ඵලයේ පරිදි තමා යම් තරමක් උත්සාහ කරනවාද ඒ තරමට ලැබීම හම්බ වෙනවා. ඒ මතින් එයා පාරේ ඉඳලා දින කරගත්තා. තව කොටසක් ඉන්නවා. අනගහලා දීලා වැඩි වෙනක් කරලා බලන්න පුළුවන් තියෙනවා. එහෙම කර තමාම වෙලා බලන්න දෙනවා. මේ જાටි කරෝ කියන අතිවිද්‍යාවන මිනිස්සු එක්කලා කියලා යම් ව්‍යාපාරයක් ආරම්භ කරනකොට තමාට අනිකයි දෙවියෝ පියාදීන් හම් වෙලා තමා ගොඩනගෙන ඉන්නේ මේ හම් වෙලා ඔක්කොම කරලා දෙනවා. පාඩම උනා කරනකොට. අපේ විශාල වැඩිම කෙනෙක් ආපාජි කියන්නේ. මෙන්න මේ හතර කරන හට ගන්න හේතුව මේකයි කියන්නේ. අර බලවේගී අපේ ව්‍යාපාර හා සම්බන්ධ වෙන ආකාරය. ඉතින් මේ වගේ පිට එකපාරයක කරගන්න පුළුවන් එකක් නෙමෙයි. දෙරදී අපි කරලා කියා තිබිටේ වලට අනුකූලව දැන් හම්බෙන්නේ විපාකතාව. ඉතින් මේවත් අපි දැනගන්න ඕනේ මේ හැමදේයක්ම ඉන්දියපු කටියේ තියාගන්න සමානව ලැබෙන්නේ නැති එක. නොඉන්දියෝ ලැබෙන එකම ලැබෙන එක. ඔයාලේ වෙනස අදත් පේන්න දිනවා. ඒ වෙනසට හේතුව ඒක. ඒ අය ගිහිව හිටියේ. ඒ ගිහි සම්පත්තිය විදිහට හරි. දැන් ඒක සිවිපස්සේ ආකාරයක් ලැබෙනවා. ඒ ඇරෙන්නේ දෙකම මෙතන කියලා වෙනවා. එයා පැවිදිනත් එයා හම්බෙන්නේ. අර දීප නැති කෙනෙක් අවිද්‍යෙත අඬ ගහගෙන ඉඳලා ඉතින් ඔපම කරලා ගියාම ඊදී නුනොත් තියෙනවා. ඒ පැවිදි කෙනා දීලා ගියොත් බෝලකම පිණි හිටියොත් එහෙනම් අඬ කුෂි ආස්දායි. අපි හිත ආරාධනා කරන මගට ලැබියන්. ඇදී යන්නේ. ඉතින් එහෙම කරගන්න. ආන්දු බින්ද පාට කරන ඉතින් කියලා හකට ආරාධනා කරන්න දෙන්න නැගියවා. අන්න අපි ආදී කාපහු වෙනවා.
ඉතින් ඔන්නේ ප්‍රමේත පැවිදිවම සත්‍ය විද්‍යාව ප්‍රමේය වෙන්නලා තියෙනවා ඒතර යම් කිසි විදියකින් ඉබදු කෙනෙක් අර මේ ඉල්ලපු මඩව කලක හටගත් වෙන කෙනෙක් පැවිදිනවා එයාත් මොකද කරන්නේ හිමුපදේ සැඳ ගියාම බලාපොරොත්තු වෙන ගොඩක් උනාද පොඩ්ඩක් හම්බ වෙනවා නැත්නම් යටින්ද ගන්නවා ඒ හැටියට හම්බ වෙනවා අර ඉල්ල ඉල්ලපු මඩව තුන කෙනෙක් හිටියොත් එයා බලාපොරොත්තු වෙන යම් මඩව දී මඩවට දායක මන්ද හොදලා කරනවා දෙනවා අර හොයලා බලන වැඩි දුරට කියලා දීපු ඇයිද කියන්න දෙයක් නෑ ඩායක වැඩි හොයලා බලලා ඒගොල්ලෝ මහල බලලා කොහොමද කරන්නේ අතීතවත් කරවලු. ඉල්ලුවත් එහෙම අතීතෙ ලැබෙන කොට කරනවා. ඒ නොවිලත් එහෙම කරවලු. ගිහි වතේ හිටියත් ප්‍රතිපල ලැබෙන, පැවිදි වතේ හිටියත් ඒ දීපස ලැබෙන මෙතන මෙතන වේදක. ඉතින් තා අපිට අපි භෞතික වාදී භෞතිකවාදීව කතා කරලා මේ මොහොතේදී අපි කරගන්න පරීක්ෂණ ඒ වගේම අපි තියෙන මේ දැන් හදාගන්න සංවිධානාත්මක ආගමේ ඒ තුලින් විතරක් නේද ජයග්‍රහණය කරනවා කිව්වොත් එහෙම වෙන්නේ නෑ. වෙලිකට කර්මයේ මුල් වෙච්ච හේතුවක් බලපාලා තියෙන බව පැහැදිලිව පෙන්නනවා. ඉතින් ඒ වගේම හිතින් කායෙන් වචනයෙන් කරන වැඩවලදී අරිහත්යෙට පත් වුණා හරි කවදා හරි සතර ගමනේ කෙලවර කරන්න ගන්න තැනට ඉන්නවෝ. අපිට වැරද්ද ඒ පාටි වල හරියන්නේ. අනේ මම මෙහෙ ප්‍රයත්නක් එපා මන්න මතු උපදින බලාපොරොත්තු වෙන්නේ නෑ කිව්වට එහෙම ඔතෙන් දෙන්නේ නෙමෙයි. එහෙම වෙරේට ගුණා නම් එහෙම එක දිවිදෙනිපත් එක අපායක ආත්මයන් හරිපා පිළිදීක නැහැ. අනේ මම වෙරේ යකිත් වේවා වෙරේටික් වේවා අද එහෙම හිතනවා. කීනකින් හිතන්නේ නැහැ යකිත් වේටි කියලා අපායයන්. කියන්නේ හැමතිද? නැ කොච්චර කරත් ඒක තියන මොකද? ඉතින් අපි ඊදාගෙන අනේ මම උපදින්න පාද රුපදින දෙන්නේ. උපදිනවා. ඒ අපි ගැන කතා කරලා තියෙනවා. උපදින්න තියෙන හේතු හොරලා වල ඒ හේතු වලදී කියලා උපදින්නේ නැහැ. අනේ මම අපායයන් දෙපා කියලා කොච්චර කැමතිද අපායයන් හේතුව මම අතේ නෑ නෑ. අපායෙ දෙන්නේද? ඒ වගේ අපි යම් කිසි දුමතියක උපදින්න තියෙන හේතුව අත්හැරියෙ නැත්නම් දුමතිය නිදින්නද? කොච්චර දුමතිය පා? ඵලයට කොච්චර එපාකවත් හරියන්නේ? හේතුවද කැමති නම් උගල ඵලයෙන් අත්හැරෙන්නද? ඉතින් ඒකයි ප්‍රශ්න. මේ හේතුඵල ධර්මතාවය කියන්නේ බුදු පූජා කිරීමෙන් ලබා ගන්නා දේ කියන එකද? මට බුදු පූජා කරලා ගෞරව කරලා එනකම් මම ඔකට දෙන්නේ නැහැ කිව්වේ කියලා මේ කාන්තේ බුදු පූජා කරන දෙන්නේ නැහැ. දෙයියන් ඉන්න කල් ලැබෙන්නේ. ඒක කරගම දෙන්නේ. අද කොච්චර වෙලා ඉන්නේ හරියන්නේ. අයිය අපි මහන්සියලා ඉන්න කරන්නේ දැන්. අයිය හතරක් වතුනා දෙන්නේ. දෙන්නේ අර බෙර විභාගේ සම්බන්ධතාවයේ දැන් ගොල්ලෙක් ඉන්න තිබුණා. ඒකේ ඉන්නේ නැහැ. ඉදිරියන් මහන්සිය වැඩි ඉන්න කාලේ අරි හත්ක පත්තිලක් ගත්ත වස්තියේ බිම වැටේ. වාතයේ දේශනා බිමට හැදේ. බලිපිරෙන කන්න දවසක් හම්බුනේ නැහැ වරන් දවසක් හම්බුනේ නැහැ කිසිම දෙයක්. අන්තිම අවස්ථාවේදී ගිය නමුසු කිරිවත් ඉන්න පාදයක් හම්බෙලා පැවිත් හාමුදුරන්ට අතේ ගියාගෙන බලගෙන ගන් උන්වහන්සේට කන්න දුන්නා උන්වහන්සේ බලපින්නක අවවදලා දුන්නා අපේ ඩායක. අන්න මොළු ජීවිතේට හම්බ වෙච්ච එකම දවස බලපිරෙන්නේ වරන්දා හම්බුනේ කිරිණා පාරදාව. අරිහත්ට රත් වෙනකන් රටි දොරැත්තේ බලිපිරෙන්න වත්කඩ දෙක ගන්නකොට මොන විදියෙන් හරි පාත වෙන දෙයක් නැහැ. හම්බුනේ රෙන්නේ නැහැ නේද හම්බුනේ. යන්තම් ජීවිතේ කරගෙන ගන්න ගාන දෙක තමයි කොහෙන්ද හම්බුනේ. අතර ගත්තත් මොන විදියෙන් ගන්න දෙයක් නැහැ කොහොම හරි ආට යනවා. ඒක වලදන් ඉන්නේ. අන්තිම අවස්ථාවේදී බඩගිරෙන් ධානයක් ජීවනමුදු පිළිවතකින් ධානයක් වන්දා යන්න පුංචි හේතුවක් ලැබලා තියෙනවා. ඒ හේතු ඵලයක් වශයෙන් තමයි ඒක තියෙන්නේ. අරිහත් වෙන පස්සේ ගුණයෙන් අරිහත් ඵලයේ ගුණේ තිබුණා. අර සංහරදී කරුමේ විපාකේ මුදවා ගන්න බැරුව. ඉතින් ඊවගේ අවස්ථාවල් තමයි විග්‍රහ වෙන. මේ බුදු පූජා කරපුවාම කරනවා ඉන්න බුදු පූජා කරන්තු දෙවි පසුපසු ඇවිල්ලා ඉන්න යහපත් ආකාරයෙන් උයව කරනවා ඉන්න. සැක වර්ණ කරනවා ඉන්න. එයාලා කරනවා ඉන්න. අර විපාකේ හේතු ඒ දුවේ ඵලයේ ආකාරයෙන් ඒ දුවේ ඵලයේ ආකාරයෙන්